සුබ උදෑසනක් මගේ දෑබර සහෝදර සහෝදරියනි මේ ලස්සන උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමෙන් ආචාර කරමි අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනේ අපට යොහන් පුතේ 15 වෙනි පරිච්ඡේදයේ පළවෙනි සහ දෙවෙනි පදවලින් සඳහන් කරන දෙමියයි මම සැබෑ මිදිවැළය මාගේ පියාණන් වහන්සේ ගොවියාය මා තුලෙහි තිබී පළ නොදරන සියලු අතු උන් වහන්සේ පහ කරන සීක පළ දරන සියලු අතු වඩා පළ දරන පිණිස උන් වහන්සේ පවිත්‍ර කරන සීක ඊයේ උදෑසන අපි ඉගෙන ගත්තා පවිත්‍ර කිරීමේ ක්‍රියාවලිය වේදනා සහිතයි කියන නමුත් අද උදෑසන අපි පවිත්‍ර වෙනකොට සතුටු වෙන්න පුළුවන් කාරණා තුනක් ඉගෙන ගන්නට යනවා එකෙන් පළවෙනි දේ තමයි පියාණන් වහන්සේ එනම් ගොවියා අපිට තිබෙන ප්‍රේමය නිසා අපි ගැන සලකනවා ගොවියාගේ එකම පරමාර්ථය අත්ත සඵල වීමයි ඒ නිසා ඒ අත්තට අවශ්‍ය පෝෂණයද ඒක පවිත්‍ර කිරීමද එයාගේ වගකීමයි අද අපි සතුටු වෙන්න පුළුවන් අපේ පියාණන් වහන්සේ අපි උන් වහන්සේට අයිති නිසා අපේ ජීවිතය ගැන කරුණාවෙන් සලකන නිසා දෙවනුව අපිට සතුටු වෙන්න පුළුවන් කාරණාව තමයි මිදි වැළවන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අප බද්ධ වී සිටිනවා ඒ කියන්නේ අපි මොන වගේ කම්කටොළු තුලින් ගියත් පවිත්‍ර වීම තුලින් අපිට වේදනාවක් දැනුණත් උන් වහන්සේ අපිව ශක්තිමත් කරගෙන අන්තිම දක්වා මැඩපවත්වන්න විශ්වාසවන්තයි. තුන්වෙනි කාරණාව තමයි අපිට කොච්චර වේදනාවක් දැනුණත් ඒ වේදනාවේ ප්‍රතිඵලය නම් ඉමහත් අස්වැන්න. එක වතාවක් මිනිසෙකුට දැලඹු කෝෂයක් සම්භව වුණා. ඒ දැලඹු කෝෂයෙන් රූ සමනලයක් කොහොමද එළියට එන්නේ කියා දකින්න ආස නිසා එයා ඒ දැලඹු කෝෂය ගෙදරට ගෙනිච්චා. දවස් කීපයකට පස්සේ ඒ දැලඹු කෝෂේ පොඩි හිඩසක් දුටුවා. එතනින් රූ සමනලයා ගොඩක් අමාරුවෙන් එළියට එන්න උත්සාහ දැරුවා. ඒ රූ සමනලයාගේ විශාර ශරීරය නිසා ඇකිලිච්ච පියාටු හින්දත් සම්පූර්ණයෙන්ම බැරි වුණා. මේ ක්‍රියාවලිය දිහා බලන් හිටපු මිනිසයා පැය කීපයකට පස්සේ ඒ රූ සමනලය දඟලනවා දැකලා කතුරක් අරගෙන ඒක සම්පූර්ණයෙන්ම කැපුවා. ටික වෙලාවකට පස්සේ ඒ රූ සමනලය ඇකිලිච්ච රැලි ගැහිච්ච පිහාටුත් එක්ක එළියට ආවා. ටික කාලයකට පස්සේ මේ රූ සමනලය පියම්බයි කියලා මේ මිනිස්සයා හිතුවා. නමුත් නිදහසේ පියම්බා ජීවිතය ගත කරන්න නිර්මාණ කරපු මේ රූ සමනලයා අන්තිමට වර්ධනය වුණේ නෑ. දයාබර දේවදරුවනේ අවහිර දැලඹු කෝෂය ඒ රූ සමනලයාට ආශිර්වාදයක්. ස්වාමින් වහන්සේ ඒ සමනලයාව ඒ දැලඹු කෝෂය කඩාගෙන එන්න නිර්මාණ කරලා තිබෙනවා. එදා ඒ මිනිස්සයා ඒ සමනලයාට උපකාර කරන්න ගිහිල්ලා එයාගේ ජීවිතේම විනාශ කරා. අද උපත් මමත් ඒක කරුණාව හැටියට නෙමෙයි දකින්නේ. නපුරක් හැටියට. අපේ ජීවිතේ එන අමාරුකම් හැලහැප්පීම් අපට අවශ්‍යයි. ඒ දේවල් තමයි අපිව තව තවත් වර්ධනය කරලා ශක්තිමත් කරන්නේ. අද පටන් අපි දෙවියන් වහන්සේට අපේ ජීවිතේ වෙන හැම දෙයක් නිසාම ස්තුති කරමු. මක් නිසාද හැම වේදනාවක්ම අන්තිමට යහපත් ප්‍රතිඵල ගේන්න යනවා. අපි කොපමණ විශ්වාසවන්ත බලවන්ත තේජාන්විත දෙවියන් වහන්සේ කෙනෙක් නමස්කාර කරනවාද? උන් වහන්සේ අපිව නිර්මාණ කරේ හැම දෙයක් අභිබවා යන්න පුළුවන් ශක්තියක් එකයි. ඒ ශක්තිය අපි අත්දකින්න නම් ඒ දේවල් තුලින්
යන්න අවශ්‍යයි. අපි දැන් යාඥා කරමු. අබ්බා පියාණනි, අද මාව ඔබගේ කරුණාවෙන් සැනසුපු නිසා අනේක වාරයක් ස්තුතියි. ඔබට ගොඩාක් මම ආදරේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ආමේන්. ශලෝම් මරණ